අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත අවුරුදු 12ට වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත ලබා දීමට රජයෙන් සැලසුම් වත්මන් පාලකෙන් ජනතාව සමග මානත්තික ක්‍රීඩාවක වැරදි දත්ත නිසා රටේ සමූහ ඝාතනයක් අනුරගෙන් චෝදනා හල්මෙස්සන් උයන අලුත් ක්‍රමය විජේපාල පෙන්වයි ප්‍රථමයෙන් දේශීය පුවත් අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් එන්නත් ලබා දීමට රජයෙන් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකය ව්‍යුර්ථ කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකයේ ව්‍යුර්ථ කිරීම අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එයිදී අග්‍රාමාත්‍යවරයා තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක් වෙමින් එම අවස්ථාවට සහභාගී වුණා. ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගත වලට ලෝකයේ මුහුණ පාලා තියෙනවා. අපේ රටේ තියෙන දරුවන්ට ආදරය කරන ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක්. කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා හැම දෙමව්පියෙක්ම බයෙන් ඉන්නවා. විශේෂයෙන් මේ දරුවන්ට කොවිඩ් වසංගතයෙන් බේරා ගන්න මේ කාර්ය අවසන් වන විට හැම පළාතකටම ළමා කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත වේවි. මුළු ලෝකෙම තිබෙන තත්ත්වය දැන දැන අදමුන් මේ වෙලාවෙත් ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දෙනවා. විසඳුම් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් සමහර අය මේවට අහුන්කන් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නේ නැතුව රජයට පාඩම උගන්වන්න කටයුතු කරනවා. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් මේ විදිහට පාසල් වහලා තියන්නත් අපි කැමති නැහැ. ඒ නිසා ගුරු විදුහල්පති රාජ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූවාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරින් පියවරින් නත් ලබා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කරගෙන අවසන්. දැනට තිබෙන එකම විසඳුම එන්නත් කරන්නේ මගින් ජීවිත හානි මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි කියලා මම විශ්වාස කරන්නේ. මේ වන විටත් කොවිඩ් නිසා අපට අපේ ආදරණීයන් අහිමි වී තිබෙනවා. නැතහොත් අහිමි වීමට ආසන්නයි. ऑक्सीजन වලට ජීවිතය බාර දී අවසන් හුස්ම රැක ගන්න සටන් කරන සිය ගණනක් දැන් රෝහල් වල පුරවැසියන් ලෙස අප අපේ ජීවිත රැක ගැනීමේ සටන ආරම්භ කළ යුතුයි මේ වත්සලා හෙටි මුලගෙන එන කොවිඩ් පණිවිඩය කොවිඩ් වෛරසයට වෙඩි තියලා හෝ මෝටර් ගහලා විනාශ කරන්න බෑ මේ වෛරස ව්‍යාප්තිය වළක්වන්න විද්‍යාත්මක ක්‍රම අවශ්‍යයි එහිලා ලොක්ඩවුන් කිරීම ප්‍රධානතම ක්‍රමයක් ලෙස වත්මන් ලෝකය භාවිතා කරනවා ලොක්ඩවුන් කල විට වෛරසය දෙකින් දෙකටම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම අවම වෙනවා. ඒ හුදකලා වීම නිසායි අපේ රටත් සති කිහිපයකට හෝ ලොක්ඩවුන් කරන්න, ජීවිත බේර ගන්න, කොවිඩ් ව්‍යාප්තිය වළක්ව ගන්න කියලා වෘත්තිකයින් දෙකින් දෙකටම ඉල්ලනවා. තාමත් ඉල්ලනවා. නමුත් ලොක්ඩවුන් කිරීමේ අවසන් තීරණය අදවන තෙක් අරගත්තේ නැහැ. එමනුවට දැඩි සංචරණ සීමා පනවන්නයි රජය තීරණය කරත්තේ ලොක්ඩවුන් කරලා අපේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්න බෑ කියලා සමහර මැති ඇමතිවරු කියනවා ආර්ථිකයේ තියෙන මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා විපක්ෂය කියනවා මාධ්‍ය ආයතනයක් ලෙස අප මේ සියල්ල වාර්තා කරනවා නමුත් හුදෙක් වාර්තා කරනින් ඔබට ගිය මතයක්ද අප දරනවා ඒ ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණක් නිසායි බොහෝ දේශපාලඥයින්ට ඔබේ ජීවිතේ වටින්නේ ඡන්දය සඳහා පමණයි මලමිනියකින් හෝ ඡන්දය ලැබෙනවා නම් අපේ සමහර දේශපාලඥයින්ට ඒ ඇති ඒ නිසා ලොක්ඩවුන් ගැන රජයේ තීන්දුව తీරන වලට බැන වදිමින් සිටිනවට වඩා අපි අපේ ජීවිත අපේ ආදරණීයන් වෙනුවෙන් රැකගමු සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමු මුව ආවරණ තප්පර කිහිපයකටවත් ඉවත් කරන්න එපා විෂ බීජ හරණය අකුරටම පිළිපදිමු කොවිඩ් මාරයාට බිලි නොවීමට බුද්ධිමත්ව හැසිරෙමු මිනි පෙට්ටි වලටත් පෝලිං පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් පවසනවා මිනිස් ජීවිත ආරක්ෂා කළොත් විතරයි රටක් ඉතුරු වෙන්නේ කියලා තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා සෞඛ්‍ය අංශ නිල වශයෙන් උපදෙස් දුන්නොත් රට වසා දමන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරනවා මේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ ඇසළු කතා
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා බලේ පාවිච්චි නොකරන්නේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් මතද ආණ්ඩුවේ අවශ්‍යතාවයන් මතද වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයන් මතද කියන එක ගැටලු සහගතයි බලේ පාවිච්චි නොකර සිටීමෙන් සිද්ධ වෙන්නේ ජනතාවගේ ජීවිත අවදානමකට පත්වෙන එක ඒ නිසා සුදුස්ස සුදුසු තැන්වලට පත් කරගත යුතුයි මේ එක්ස්පර්ට් කමිටිය කියනවා තව 18000ක් නැති වෙනවා කියලා කියනවා කවුද මේකට වගේ කියන්නේ දැන් මේ රජය තුලම විශ්වාසය තියලා හරියන්නේ නැහැ අපි වගේ කීම අරගෙන අපි ලොක්ඩවුන් එක කරමු අපි සංචරණ සීමාව දාමු අපි කර්ෆියු එක දාමු මේ රටේ ජනතාව 69 ලක්ෂයක් විශ්වාස කළා බලයට ගෙනා ඒ මහතුරු හැල කියනවා රටේ ප්‍රශ්න හැම උත්තර නැතුණාට පස්සේ මේක බාර දෙන්නේ දෙවියන්ට දෙවියන්ගේ හාල් කැවිච්ච ඇමතිවරු දෙවියන්ට බාර නම් අපි රටේ ප්‍රශ්න දෙවියන් එක්ක බේර ගන්න වැඩ කරේ නැහනේ මුටි බින්දට දෙවියෝ මේ වෙලාවේ ආංශ කරන බව පේන්නේ නැහැ රජය නීති දාන්න නැත්තම් ජනතාව ස්වයං නීති රීති පිළිපැදීමට කටයුතු කිරීම තමයි ඉතුරු වෙලා තියෙන්නේ ස්කූල් වසා ඇත ස්කූල් වාන ස්පා වාන බන අකපයි බාර් කැපයි මොකද්ද මේ කොවිඩ් මර්ධන බලකාය ගන්න තීන්දුව తీරන මේ ආණ්ඩුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ටත් වඩා උද්දච්ච වෙලා තියෙනවා චේතිය රජුරන්ටත් වඩා මේ ආණ්ඩුව බුරු කියනවා ආණ්ඩුව මේ දෙක කරන්නේ නැත්නම් අපි හරි එකතු වෙලා මේ රට වහන වැඩේ කරමු අපි කීප වතාවක් රට වැහුවා ඒ රට වහපු වෙලේම මේ කට්ටිය පාරට බහලා කිව්වා දැන් රට අරින්න කියලා අරපු ගමන් ආසාදිතයන් වැඩිවීමක් හැමදාම වෙලා තියෙනවා බැරිම තැනක් වෙනවා නම් රජයක් හැටියට සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඉදිරියේදී ඒ තීන්දුව ගයි මිනි පෙට්ටි කඩවලත් ඕලින් නැති වෙන තත්ත්වයක් කද මේ රජේ උදා කරලා තියෙන්නේ බලයට කෑදර වෙලා ජනතාවගේ ජීවිත බිලි දෙන්න එපා ඔබතුමාලා ෆේල් ඔබතුමාලාට බෑ වැඩිවීමක් තියෙනවා නම් මේ කොවිඩ් 19 වසංගතයේ ඒකට ප්‍රධාන වශයෙන් ඔය වසංගතයේ පතුරමින් උද්ඝෝෂණය කරපු උදවිය වග කියන්න ඕන ඔවුන්ගේ බලාපොරොත්තුව රට වහලා දාන එක රට වහන්න කිසිම ඌමනාවක් නැහැ උද්දච්චකම හින්දා අපිට නම් හිතෙනවා මේක පරිගැණීමක්ද කිලිවල අපි තමයි හොඳටම කරේ කියලා කිව්වට මේ මැරෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුද මිනිස් ජීවිත ආරක්ෂා කළොත් තමයි රටක් තියෙන්නේ රටක ආර්ථිකයක් වැඩක් තියනවද මිනිස් ජීවිත ඝාතනය කරලා මිනිස් ජීවිත නැති කරලා කොච්චර බරපතල තත්ත්වයක් උදා වුණත් ආණ්ඩුව රට වහන්නේ නැහැ කියලා පුරසාරම් දොඩවන තත්ත්වයකට පත් වෙලා සංචරණ සීමාත් හද කර යුතුයි ජනතාව නිවසෙන් එළියට එන එක වැළැක්වීම සඳහා සියලුම පියවර ගත යුතුයි ඒක මුවාවෙන් තමන්ගේ දේශපාලනය මෙතන කරන්න යනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ කියන විදිහට නටන්න අපි ලෑස්ති නැහැ නිල වශයෙන් අපිට ඒ උපදෙස් ලැබෙනවා නම් ඒ ක්‍රියාවට නංවන්න අප පැකිලෙන්නේ නැහැ ගෙයින් එළියට යන එක අපිම නවත්ත ගත්තොත් එහෙම නීතියෙන් කරන්න පුළුවන් දේ අපිට බුද්ධිමත් විදිහට කරගන්න පුළුවන් රට අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒකොල්බ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ තව ඇඳන් ඉතුරු වෙලා තියෙන්නේ ICU ඇඳන් 20යි කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා කිව්වේ. මේ 21 දවසකින් පිරෙන්න පුළුවන්. මේ රටේ විශේෂඥයෝ, ලෝකේ විශේෂඥයෝ ලංකාව ගැන කියනවා ආණ්ඩුවට වගේ වගක් නැහැ. කරුණාකරලා ආණ්ඩුවට අපි කියනවා මේ රට ලොක්ඩවුන් කරන්න. ආණ්ඩුව සතියක් ලොක්ඩවුන් කරන්න සූදානම් වෙන්න දවස් 3ක් හෝ 4ක් සැලසුම් කරන්න. PCR කිට් ලක්ෂ 7ක් ගෙන්න ගන්න සතියකට අවම වශයෙන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. ඒ PCR ලක්ෂ කරන්න බැරි බෑ කියලා හිතනවනම් අපි ස්වේච්ඡාවෙන් බාර ගන්නවා ඒක. සත පහක්වත් අපිට එපා. හම්බ වෙන ලෙඩු දාන තැනක් තියෙනවා. හමුදාව ඉන්නේ මේ වැඩේට. අතරමැදි මැදිස්ථාන හදන්න අවම ඇඳන් සංඛ්‍යාව ලක්ෂයක් වෙන විදියට. හමුදාවට මේ කරන්න පුළුවන්. ඊළඟට අසාධ්‍ය රෝගීන් ඇතුළත් කරන්න වෙන රෝහල් වලට ඒ සඳහා සූදානම් වෙන්න. මේ හම්බ වෙන රෝගීන්ගෙන් 60% විතර නිවෙස්වල නිරෝධායනය කළ හැකි අය. එය තව අයට බෝ කරන එක නතර කරන්න ඕනේ. එතන බෝඩ් එකක් ඇලෙව්වා. ඒක PHI ල මහත්තුරු කරයි. ඊළඟට අසාධ්‍ය වෙන රෝගීන් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ජීවිතය බේර ගන්න. මේ වැඩ පිළිල කරනවා නම් සමාජයේ රෝගීන්ගෙන් 70%ක් විතර වගේ එක පාට ඉවත් වෙනවා. ඒ වැඩේ කරලා දවස් 3ක් විතර නිදහස් වෙලා නැවත සතියක් ලොක්ඩවුන් කරන්න. ඉතුරු 30න් 25කට වඩා අල්ල ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ නොකර මොනතරම් ලොක්ඩවුන් කරත් මොනතරම් වැක්සින් එක දුන්නත් මේ කොරෝනා මේ රටේ පාලනය කරන්න බෑ. සෞඛ්‍ය සේවාවේ අපි රජයෙන් ඉල්ලනවා එක්කෙනෙක් වෙන්නන්න සෞඛ්‍ය සේවාවේ මේ වෙලාවේ ලොක්ඩවුන් එකකට නොයා යුතුයි කියන. රජය තීරණ ගන්නේ නැත්තම් අපි වෘත්තීය සමිති විදිහට බලාපොරොත්තු වෙනවා. හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා මේ රටේ අනිකුත් සේවාවන් වර්ධන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න මොකද අපිට තියෙන එකම දේ තමයි මේ රටේ මිනිස්සු ගෙවල් වලට තියලා තියාගන්න ඉල්ලීම් ඉල්ලීම සඳහා නෙවෙයි මේ වර්ධනය අපි ක්‍රියාත්මක කරන්නේ අපි තැපැල්ද දුම්රියද ඒ වගේම ගුරුද බැංකුද මේ සියලු වෘත්තීය සමිතිත් එක්ක කතා වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වර්ධන ක්‍රියාමාර්ගයකින් හරි මේ ලොක්ඩවුන් එක ඉස්සරහට ගෙනියන්න ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ පිළිබඳව පියවර ගන්න ජනාධිපතිවරයා සහ රජය මාරාන්තික ක්‍රීඩාවක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වත්මන් පාලකීන්ගේ අත්නොමතික උද්දච්ච තීරණ නිසා රට තුල සමූල මිනිස්ඝාතනයක් සිදුවන බවයි මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ක්‍රියාදාමයේ අස්සේ ඉතාමත් මාරාන්තික ක්‍රීඩාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු නිරත වෙමින් තිබෙනවා. මේ රටේ මරණ පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ ආසාදිතයන් පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි. එම දත්ත තොරතුරු මත පදනම් ගොඩනගෙන පුරෝකතනත් වැරදි පුරෝකතන. අද මේ ආණ්ඩු විසින් මිනිස් බිලි 150 ඉක්මන ප්‍රමාණය දෛනිකව ගණමින් තිබෙන්නේ මේ වැරදි දත්ත තොරතුරු මත එළඹෙන ලද වැරදි පුරෝකතන. මේකට හේතු සාධක වී තිබෙනවා. ඔබ දන්නවා මා දැක්කා කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා ප්‍රකාශ කොට තිබෙනවා දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට 250 ඉක්මුවේ හැකියි කියලා. වාර්තාවෙන් 150ක් 160ක් ආසන ප්‍රමාණය වුණාට දවසකට 250කට වඩා වැඩි ප්‍රමාණයක් මිය යන බව ඔවුන් වාර්තා කොට තිබෙනවා. ජනාධිපතිවරයා හිතනවාද දත්ත තොරතුරු සංගවලා මේ ව්‍යසනයෙන් ජනතාව බේරගන්න පුළුවන් කියලා. අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් ඒම සඳහා කරන ලද ඉතාමත් විකෘති මාරාන්තික දත්ත විකෘති කිරීමක් ජනාධිපතිවරයා ඔබ සහ ඔබගේ ආණ්ඩු විසින් සිදු කරමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන් ඔබට ඡන්දෙ දී මේ රටේ පාලකයා බව ඔබට ඔබ තෝරාපත් කරගෙන තිබෙනවා. හැබැයි ඒකෙන් ඔබ හඟවන්න එපා ජනතාවගේ ජීවිතය කඩදාසියකින් අස්සන්කොට තමන්ට ලබා දී ඇති බව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන සිට 80ක් බේරගන්න තිබුණා කියලා. එහෙනම් ඒ 80ම කියන ඝාතන ඉනිසෙම සමූහ මිනිස් ඝාතනය පිළිබඳව වගකීමෙන් මිදෙන්න බැහැ. මේ අත්නොමතික උද්දච්ච තීන්දුවේ ප්‍රතිඵලයක්. ඒ නිසා මෙම සිදුවන සමූහ මිනිස් ඝාතනයන්ගේ වගකීමෙන් මිදෙන්න බැහැ. රජයේ රැකියාවලට ආරාධනා කරලා ඇති ඔබ ගෙදර ඉන්න. ඔබගේ රස්සාව ඔබගේ ජීවිතේ නොවන බව තේරුම් ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිනවා. ඉනිස සෑම පුරවැසියෙක්ම තම තමන් විසින් අගලු දමා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. අපි කුඩා කාලේ පාසල් යනකොට අපි පාසල් බිත්තිය ලීලා තිබුණ වැකි කීපයක්. දන්නා බව දන්නා උගතෙකි ඇසුරු කරනු. නොදන්නා බව දන්නා නූගතෙකි උගන්වනු කියලා. එයාට උගන්වන්න පුළුවන්. හැබැයි තව වැකියක් තිබුණා. නොදන්නා බව නොදන්නා මෝඩයෙකි මගහරිනු කියලා. රට තුළ පවතින බැරෑරුම් තත්ත්වය සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් කැඳවන්නේයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපි කොවිඩ් මේ අවස්ථාවේදී පාලනය නිකුත් මේ රටේ විශාල විනාශයක් සිදු වෙනවා. අද විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ දැන් පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම රැස්වීමට සුදුසු වෙලාවක් නෙමෙයි. මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් හැදිලා තියෙනවා. ඒත් මේක වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත් වෙනවා. කතානායකතුමත් කැඳවන්න. සෞඛ්‍ය ඇමතිවරුමත් කැඳවන්න. කැඳවලා අපිට රජයේ කරන්ට යන වැඩසටහන ගැන දැනුවත් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න. මේ මරණ අඩු කරගන්න, මේ මරණ සීමා කරගන්න, ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හැම එක්කම ලබා දෙන්න අපි කැප වෙන්න ඕන. අපි බලමු අදහස් පිළිබඳ පුළුවන් තරම් දුරට එකඟත්වයකට එන්න. මේකයි වැදගත්. මෙහෙම අවස්ථාවක ක්‍රියා කර යුතුයි. ඒ නිසා මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න කියලා මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා ව්‍යසනයෙන් බැටකන ජනතාවට ආණ්ඩුව විසින් ආර්ථිකයෙන්ද බැටදීමට පටන් ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. මේ නිසා දැන් ජනතාවට ආහාර සකසා ගැනීමේදී විවිධ අලුත් ක්‍රම භාවිතා කරන්න සිදුවී ඇති බවයි ඔහු පවසන්නේ. එලෙස අලුත් විදිහට හදන හාල්ම සොව්‍යංජනයක් ඔහු මාධ්‍ය හමුවේ පෙන්නුවා. අද රටේ ජනතාව ජීවන වියදම වැඩිවීම නිසා අද දැඩි අසීරුතාවයකට පත් වෙලා තිබෙනවා. පවුලක් ජීවත් වුනේ බොහොම අමාරුවේ. වත්තේ ෆැක්ටරිය වැඩ කරන, කුලී වැඩේ කරන, එදිනෙදා යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න මිනිසුන්ට තිබුණ එකම දේ තමයි කිරි හොද්දක් හදලා බතක් උයාගෙන කන එක. එහෙම නැත්නම් හාල් මැස්සෙත් දෙන්නෙක් දාලා කිරි හොද්දට ඒකෙන් බත් කටක් කන එක. මේ ආණ්ඩුව ඉතාමත්ම නිඳිත විදියට මේ හාල් මැස්සො ටිකටත් වැඩේ දුන්නා. එදිනෙදා ජීවත් වෙන මිනිසුන්ගේ හාල් මැස්ස හොද්දටත් අද ගහලා තිනවා. එදා හාල් මැස්සෝ ටිකක් දාලා හොඳට රසට හොද්දක් ආපු
මිනිස්සු අද හාල් මැස්සෝ දෙන්නේ තුන් දෙනෙක් නූලක් ගැට ගහලා මෙන්න මේ විදියට හොද්ද නටනකොට මේ විදියට හොද්දට දාලා ආයි අරගෙන ආයි දාලා ආයි අරගෙන මේක ගෙනිහිල්ලා දුමේ දාලා තියනවා ආයි කතාවක් දෙවතාවක් කන්න මේ තරම් අසරණ රටේට මේ රටේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාව ඇදලා දාන්න තරම් මේ ආණ්ඩුවට ඇත්තටම අනුකම්පාවක් නැද්ද හාල් සීනි පරිප්පුවල හාල් මැස්සෝ සේරම මිල නග්ගලා ජනතාවට දෙනව කනේ පාරම ලොයක් නොමෙත ආණ්ඩුවක් මේ ජාතියේ මාරම දෙවියන්ටම තමයි ඉතින් මේ හැත්තම බාරම පොහොර හිඟිය නිසා ගොවීන් දැන් කාලයක ඉඳලා දැඩි අපහසුතාවයට පත් වෙලා කොහොම වුණත් රජය විසින් කාබනික පොහොර භාවිතයට ගත් පියවර ආපස්සට ගෙන නැහැ රසායනික පොහොර නැහැ කියලා විරෝධතා උද්ඝෝෂණ රට පුරාම පැවැත්ුණා. මේ අතර අදවන විට බොහෝ ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා. ගෙවුණු කාල වකවානුව තුලදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට බඳුන්වුණු මාතෘකාවක් වුණේ රසායනික පොහොර මෙරට තුල භාවිතය තහනම් කිරීමයි. මේ හේතුවෙන් කෘෂිකර්මාන්තය නියැලුණු පිරිසට දැඩි අර්බුදකාරී තත්වයකටද මුහුණ පෑමට සිදු වුණා. ඒ එකවර හටගත් පොහොර හිඟේ හේතුවෙන් ඒ අනුව ගොවීන් විරෝධතාවලද නිරත වෙනවා. නමුත් මේ වන විට ගොවීන් කෙමෙන් කෙමෙන් කාබනික පොහොර භාවිතයට නැඹුරු වී ඇති ආකාරය අපට වාර්තා වෙනවා. මේ මල්වතු විහාර පාර්ශවයේ ඓතිහාසික අම්පිටිය දලුග්ගොල්ල රජමහා විහාරයයි. මේ විහාරයට අයිතිව කුඹුරු අක්කරයක පමණ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම කුඹුරු සඳහා භාවිත කර ඇත්තේ කාබනික පොහොර වීමයි. ऐतिहासिक दलुग्गुल राजमहा विहार टाइती කුඹුරයායක් මම මේ සැරේ කාබනික පොහොර උදාගෙන තාමත් සාර්ථක ලෙස වගා කරලා තියෙනවා මම ඉල්ලීමක් කරනවා ලංකාවේ සියලුම ජන කොටස් වලින් මේ කාබනික පොහොර උදාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විදිහට මේ විදිහේ කටයුතු කරන ආරම්භ කරන්නත් පූර්වාදර්ශයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා සෙවනගල සීනිකම්හල් භූමියේ ජෛව පොහොර නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කෙරුණා මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ජානක වක්කුඹර සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිපදවන ලද කාබනික පොහොර එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඉතාමත්ම හොඳ පොහොර වර්ගයක් කියලා කියන්න පුළුවන්. අපි ඒවා කුමුරු වලට දාලා බලලා තියෙනවා. තේ වගාවට එළවලු වලට ඒකේ ප්‍රගතිය ඉතාමත්ම ඉහළයි. අපේ අදහස නම් බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් මේක සපයන්න. යම්කිසි කාලයක් යනවා අපිට ධාරිතාවය වැඩි කරගන්න. මේ අතර බීජ නිෂ්පාදනය සඳහා පුද්ගලික සමාගමකින් තමන්ට ලබා දුන් බීජ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳව ගල්කිරියාගම දෙන්නෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගොවීන් පවසන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත ඒවා බවට සඳහන් එම බීජ පුද්ගලික සමාගමක් මගින් තමන්ට ලබා දුන් බවයි. අදර දින 61ක් වෙනවා මේ වෙනකල් මලක්වත් මේ කරලක්වත් නැහැ. අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ කෘෂිකර්ම ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට මේ ගියපු අලාභේ. මේ කන්නේ තමයි අපිට ඒ නිසා මේ කන්නේ මේ වෙච්ච අලාභෙට කම්පැනියෙන් හරි රජයෙන් හරි අපිට මේක ලබා දෙන්න. එම පොතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.